අධ්‍යාපනයේ ප්‍රමුඛයා ඇම්බර්සන් කොලෙජ් අධ්‍යාපන ආයතනය ත්‍රිදික හා වෘත්ති අධ්‍යාපන කොමිෂන් සභාවේ ලියාපදිංචි වුණ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මගින් පිළිගත් වසර 15ක පළපුරුද්දක් ඇති ඇම්බර්සන් කොලෙජ් ඔස්සේ විවිධ වර්ගයේ පාඨමාලා හැදෑරීමට අවස්ථාව වැඩි විස්තර සඳහා 011 4386 126 www.emersoncollege.lk වෙබ් අඩවිය ඔස්සේද ඔබට වැඩි විස්තර ලබා ගන්නට පුළුවන්. ඉදිරි වසර සඳහා වන අයවැය යෝජනා ලබන 13 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. අයවැය මගින් රට හමුවේ තබන යෝජනා ක්‍රියාත්මක වීමේ ප්‍රගතිය දිගින් දිගටම පල්ලම් බසින බව වෙරිටේ රිසර්ච් මගින් කර තිබෙන විමර්ශනයකින් අනාවරණය වී තිබෙනවා. ඒ අනුව 2017 සිට 2021 දක්වා කාලයේදී ප්‍රගතිය තක්සේරු කිරීමට නොහැකි වූ අයවැය පොරොන්දුවල ප්‍රතිශතය 45%. එහෙත් 2022 සිට 2023 වන විට එය 70%. ශ්‍රී ලාංකිකයින් වන අප දැන් ජීවත් වන්නේ ආර්ථික, සමාජ හා දේශපාලනික වශයෙන් ඉතාමත් තීරණාත්මක කාලයකයි. රට ආර්ථික වශයෙන් සිටින්නේ බංකොලොත් තත්වයකයි. ඒ බංකොලොත් භාවයට එක් ප්‍රධාන හේතුවක් වන්නේ රාජ්‍ය මූල්‍ය කළමනාකරණයේ දුර්වලතායි. ඒ දුර්වලතාවලට හේතු දෙකක් තිබෙනවා. රාජ්‍ය මූල්‍ය කළමනාකරණයෙහි වගවීමක් නොමැතිකම ඉන් එක් හේතුවක් වන අතර අනෙක් හේතුව විනිවිද භාවයක් නොමැතිකමයි. වගවීමක් සහ විනිවිද භාවයක් නැති නිසා රාජ්‍යාංශයේ ඉහළ සිට පහළටම දූෂණය, වංචාව, මුදල් අවභාවිතය බහුලව සිදුවෙනවා. ලංකා ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කරගත් එකඟතා අතරමෙන්ම මූල්‍ය අරමුදල පසුගිය මාසයේදී ලංකා ආණ්ඩුකරණය පිළිබඳව කළ විමර්ශනයේදී පැහැදිලිවම නිශ්චිතව සහ තීරණාත්මක ලෙස නිර්දේශ කරන කරුණු දෙකක් වන්නේ වගවීම සහ විනිවිද භාවය වර්ධනය කරගත යුතු බවයි. රටක අයවැය රාජ්‍ය මූල්‍ය කළමනාකරණයේ ප්‍රධානතම අංගයක්. ඒ වසරේදී ආණ්ඩුව මුදල් උපයන්නේ කෙසේද, මුදල් වියදම් කරන්නේ කෙසේද යන්න තීරණය කරන්නේ අයවැය මගින්. අයවැයක වටිනාකම, ප්‍රබලකම රැකෙන්නේ පොරොන්දු දීමෙන් නොව පොරොන්දු ඉටු කිරීමෙන් විය යුතුයි. වගවීම පිළිඹුවන්නේ ඉටු කළ පොරොන්දු මගින්. යෝජනා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළාසේම ක්‍රියාත්මක කළාද නැතිද යන්න ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ යුතුයි. එසේ කිරීම මහත්මා ගතියක් වන අතර එය විනිවිද භාවය සුරැකීමටද පිටිවහලක් වෙයි. අපේ අයවැය ලේඛනය අය යෝජනා පිළිබඳ සමාලෝචනයක් ඉදිරි වසරේ අයවැය ඉදිරිපත් කරෙති සිදු කරයි. නමුත් වැය යෝජනා පිළිබඳව එසේ සමාලෝචනයක් නොවීම බරපතල ගැටලුවක්. වියදම් හරියට නොකරන්නේ නම් සහ ඒ පිළිබඳව විනිවිද භාවයක් නැතිනම් එමගින් අනාවරණය වන්නේ කළමනාකරණය මැනවින් කෙරී නොමැති බවයි. මුදල් අමාත්‍යවරයා අයවැය යෝජනා කියවද්දී අත්වලින් සහ පොත්වලින් මේසවලට තඩිබාන මන්ත්‍රීවරුන් අප ඉහත සඳහන් කළ තොරතුරු දන්නවාදැයි සැකයක් අපට මතුවේ. ඒ සැකයට හේතුව බොහෝ අයවැය යෝජනා ක්‍රියාත්මක නොවී අයවැය ලේඛනයේ පිටු අතරම හිරවෙන නිසයි. නව අපනයන සැලසුම් කලාප පිහිටුවීම සඳහා 2014 සිට ඉදිරිපත් කළ අයවැය යෝජනා හෙවත් පොරොන්දු සැලසුම් කළ පරිදි ක්‍රියාත්මක කිරීමට පැවති ආණ්ඩු අසමත් වූ බව විගණකාධිපතිවරයාද හෙළි කරයි. විගණකාධිපතිවරයාගේ ඒ සහතිකයෙන්ද හෙළිවන්නේ ආණ්ඩුව කියන දෙය නොකරන බවත්, නොකරන දේවල් කියන බවත්ය. නොකරන දේවල් කියන බවයි. 2024 වසර සඳහා මේ නොවැම්බර් 13 වනදා ඉදිරිපත් කරන අයවැයත් එබන්දක් වේ දැයි හෝ නොවේ දැයි තීරණය කළ හැකි වන්නේ ලබන වසර අගභාගයේදී. එතෙක් බලාපොරොත්තු දල්වා බලා සිටිනු හැර ජනතාව වන අපට කළ හැක්කේ කුමක්ද? Beep.